අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ගෙවියන 2021 වසරේ අවසන් දිනේදීත් ඔබ එක්වන්නේ දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ස්වාධීන රෝපණී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. 20:21 ඉවර වෙන්න තියෙද්දී ඔමික්‍රෝන් 42ක් හමු වෙයි. 51ක් සිපෙට් කෝට 49ක් IOCට. තෙල් ටැංකි 61ක් සංවර්ධනයේට අලුතින් සමාගමක්. නයවර ලිපි දුන්නොත් රටටම ගෑස් දෙන්න ලාෆ් සූදානමින්. කුමාරි ඇල්ලේ සැඟවුණු කුමාරියන් තිදෙනාගෙන් කුමාරියක් මතුවේයි. බදුල්ල නගරාධිපති ප්‍රියන්තට අද මධ්‍යම රැයින් තනතුර අහෝසි. ලෝකේ කාටත්ම කලින් කිරිබර්ති 22ට පිවිසෙයි. කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයේ වූ පුද්ගලයන් 42 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් සංඛ්‍යාව 49ක් දක්වා ඉහළ ගියා. කොරෝනාවට එරෙහි තුන්වන එන්නත් මාත්‍රාව ලබාගත් පිරිසද 140 සීමාව ඉක්මවලා ගියා. අද දිනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තවත් ඔමික්‍රෝන් රෝගීන් 42 දෙනෙක් වාර්තා වුණා. ඒ ඔවුන්ගේ මුළු සෑම්පල් සංඛ්‍යාව 179කින්. මෙහිදී මේන් පෙනී යනවා ක්‍රමක්‍රමයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවේ පැතිරී යන බවට ඉතාමත් හොඳ සාක්ෂියක්. කොරෝනා අවසන් වෙන එකක් නෑ. කොරෝනාත් එක්ක තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. මේකේ ගැටලුකාරී තත්ත්වයේ මෙදෙන් අපිට ඉතා හොඳ අවස්ථාවක් තියෙනවා. 2022 වසරේ අපිට ඇතිතරම් අවශ්‍ය ප්‍රමාණයේ එන්නත් මාත්‍රා තියෙනවා. ඔබගේ සුදුසුකම් සපුරලා තියෙනවා නම් වහාම කිසිම පැකිලීමකින් තොරව ඔබගේ බූස්ටර් එන්නත ලබා ගන්න. විශේෂයෙන්ම යම් බයක් තියෙනවා මේ සයිනෝෆාම් ගහපු කට්ටිය ෆයිසර් එන්නත ගැහුවට ප්‍රශ්නයක් නැද්ද කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ඇතිතරම් තියෙනවා. ඒ වගේ ආරක්ෂා සහිත බව පහවරු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එන්නත් කරන්නට යොමු වෙ තමයි වැදගත් වෙන්නේ. මේ කොවිඩ් කියන රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කරනවා නම් ප්‍රභේද වලින් ආරක්ෂා වීම විභේම සිද්ධ වෙනවා. ඒ සෞඛ්‍ය පුරුද්දේ පරයමින් ඉදිරියට යන්න මේ එක ප්‍රභේදයකටවත් බෑ. අපි සෞඛ්‍ය පුරුදු හරියාකාරව අනුගමනය කළොත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 586,746ක් වෙනවා. රෝහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලැබෙමින් සිටින සංඛ්‍යාව 11,454ක්. අද දිනේ සුවය ලැබූ 181 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 560,494ක්. අද දිනේදී කොරෝනා මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නරල්වරයා වාර්තා කළා. එනු මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,979ක් දක්වා ඉහළ ගියා. කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන සිටි සංඛ්‍යාව 1,59,91,500යි. 1,63,43,044 දෙනෙකු දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 40,06,720ක්. සියයට 51ක වැඩි කොටස් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් 49ක කොටස් IOC සමාගමටත් පවරමින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි 61ක් සංවර්ධනය කිරීමේ නව සමාගමක් පිහිට වූ බව බලශක්ති අමාත්‍යවරයා අද හෙළි කළා. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ඉන්දියාවට මුළු මනින්ම බදදුන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99.85%ම පාලනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වූ බවයි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී නිර්මාණය කළ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ටැංකි 101කින් සමන්විත වුණා. එයින් දැනට ඉතිරිව ඇත්තේ ටැංකි 99ක් පමණයි. අක්කර 827ක් පුරා පැතිර පවතින මේ ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන විශාලතම තෙල් ටැංකි සංකීර්ණයයි. හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දිය අගමැතිවරයෙකු රජීව් ගාන්ධි මහතා එක්ව 1987 වසරේ අත්සන් තැබූ ඉන්දු ලංකා ගිවිසුමට අනුව
ඉන්දියාව හැර වෙනත් රටක් සමග තෙල් ටැංකි සංකීර්ණ සම්බන්ධව ක්‍රියා නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටියා. අනතුරුව 2003 සටන් විරාම සමයේදී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා මෙම තෙල් ටැංකි සියල්ල වසර 35කට ඉන්දියා ඔයිල් සමාගමට බදු දීමට ගිවිසුම් ගත වුණා. එමෙන්ම ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් බෙදා හැරීමේ කටයුතු වලින් තුනෙන් එකක් ඉන්දියන් ඔයිල් සමාගමට පැවරුවා. එදින සිට මේ දක්වා IOC සමාගම තෙල් ටැංකි 14ක් පමණක් භාවිතයට ගත්තා. අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ වසර ගණනාවක් ඉන්දිය ආධිපත්‍ය යටතේ තිබූ තෙල් ටැංකි සංකීර්ණයේ අඳුරු යුගයේ නිමා කිරීමට හැකි වූ බවයි. අපි ඉන්දියාව සමග ඇති කරගත් එකඟතාවයේ අනුව තෙල් ටැංකි 99න් 24ක් ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙනවා. ඒ අනුව 1987 දී හවුලේ සංවර්ධනය කරනවාය කියලා ඇති කරගත් එකඟතාවයේ ටැංකි 24ක් මුදවා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම දැනට ලංකා IOC සමාගම භාවිතා කරන තෙල් ටැංකි 14 පමණක් තවදුරටත් උන්ට වසර 50කට අපි බදු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටැංකි 61 කයිජ තෙල් සංස්ථාවට 51ක් කොටස් තිබෙන ඉතිරි 149 ලංකා IOC සමාගමට තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා. මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. කොටස් බහුතරයක් තෙල් සංස්ථාවට තිබෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම පත් කරන්නේ තෙල් සංස්ථාවෙන්. සභාපති ධූරයේ හිමිවන්නේ තෙල් සංස්ථාවට. ඒ වගේම විගණකාධිපතිතුමා ගිනුම් විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරන්න පුළුවන්. සමාගම පිළිබඳ විශේෂාර අමාත්‍යවරයාගේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ. තෙල් සංස්ථාව ඍජුව ලබා ගන්නා ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබා ගන්නා ටැංකි 61 කියන දෙක එකට ගත්තම සමස්ත ටැංකි 99න් 85කම පාලනය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලැබෙනවා. ගෘහස්ත ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් අධිකරණීය පසුගියදා ලබා දුන්න නියෝග ක්‍රියාත්මක කරන්න පියවර අරගෙන තියෙනවා කියලා ලෙට්‍රෝ හා ලාෆ් යන ගෑස් සමාගම් වගේම පාරිභෝගික අධිකාරියත් අභ්‍යාචන අධිකරණයට දැනුම් දුන්නා. අරුණ කොහොම වුණත් ප්‍රමාණවත් තරම් ගෑස් අලෙවි සැලවලට නොලැබීම නිසා අද දවසේ බොහෝ ගෑස් අලෙවි මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දකින්නට ලැබුණා. වෙළඳපොළට බුදාහැර ඇති අනුතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවෙන ලෙස අභ්‍යාචන අධිකරණයේ ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර ඇති බවට නාගානන්ද කුඩිතුව කුමහතා ඉදිරිපත් කළ මෝසමක් අද විභාගයට ගෙනුණා. පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ නියෝග පාරිභෝගික සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කර තිබෙන බව දැක්වෙන එම අධිකාරියේ සභාපතිවරයාගේ දියුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කළා. එමෙන්ම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක පැවති යුතු ප්‍රොපෙන් ප්‍රමාණය උපරිම වශයෙන් 30% යුතු බවට ගෑස් සමාගම් වෙත නියෝගයක් නිකුත් කර ඇති බවද පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියා. ලාෆ් ගෑස් ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක් එක්සත් ස්වයන් රැකියා හිමියන්ගේ සංගමය අද පැවැත්වුවා. අනතුරුව උද්ඝෝෂකයන් එම සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා වෙත ලිපියක් බහර දුන්නා. සාමාන්‍ය පොඩි මනුස්සයර ගන්න ගෑස් නැහැ. පිටකොටුවේ 65%කට වැඩිය ගෑස් නැති හේතුව නිසා කඩ වැදිලා තියෙනවා. ඔව්. දැන් මේ හෙට අවුරුද්දක් ලබනවා. අපි මිනිස්සු හන්ත අසරණ වෙලා ඉන්නවා. මොකද හේතුව? සහ මේ ලිව බාර දෙන්න ආවේ ඔබතුමාලට ලංකාවේ ගෑස් නැති වෙන බව රජයේ ඉහළ සිට පහළටම 2020 මාර්තු මාසයේ අපි ගිහිල්ලා තියෙනවා. ණයවර ලිපි ලබලා දෙනවා නම් මෙතර ගෘහස්ත ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා බොහෝ අලෙවිසල් අසලට අද උදැසන සිටම පාරිභෝගික ජනතාව එක්රැස් වී සිටියා. මෙම ස්ථානවලට අවශ්‍ය තරම් ගෑස් සිලින්ඩර නොලැබීම හේතුවෙන් බොහෝ තදබදයක් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දැන් අදත් මේ අත වෙනකොට පොලිමේල ඉන්න අදත් අම්මේ දන්නේ කියන්නේ ධන වැඩිපුර කියලාත් නෝ කොහොම පොලිමේ ගම ඉඳලා තියෙන්නේ පාන්දර දෙකට ආවේ මට්ටගුලි ඉඳලා එන්නේ මට්ටගුලි ඉඳලා දෙම තැනම ගියා ගෑස් නැහැ පොලිං සමහර විට අපිට ආරංචි වෙනවා ගෑස් අරගෙන පිටින් විකුණනවල එයි මේ කරන්න අසාධාරණ ඕ මේ එකිනෙක අවිල්ල කෑෂ් 2 3 අරන් එනකොට අනිත් එක නැහැ පාන්දර 3 මාරේ ඉඳලා මෙතන පොලිමේ ඉන්නවා මිනිස්සුන්ට හැමදාම ගෑස් එනවා ගෑස් එන එක මදි ඊයේ පොලිමේ බෑ අතරක් ඉඳලා හිටියේ නැහැ ආවයි පොඩි ටිකක් ආවයි කිව්වා ගියා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර රජමහා විහාරාධිපති ස්වාමින්වහන්සේ බෙහෙදක
ආශිර්වාද ලබා ගත්තා. ලබන්නා වූ නව වසරට සෙත්පතා ඓතිහාසික කතරගම පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත් වලට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගමට ගොස් සිටිනවා. එහිදී ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත වුණා. මදුරිකා හංවැල්ල කුමාරියල්ලේ දිනෑමට ගොස් අතුරු දන්නෝ තරුණියන් තුන්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයා තවමත් මෙහෙයුම් සිද්ධ කරනවා. අරුණ සැඩපහරට හසු වී ගසාගෙන ගිය තරුණියන් තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා. ඊයේ පසර 3:30ට පමණ මෙම ස්ථානයේ දිනෑමට තරුණ තරුණියන් 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ තිබුණා. එම පිරිස දිනාමින් සිටින අතරතුර කළුඅඳුර සහ හේවාහින්න ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇල්ලේ ජල ප්‍රමාණය එකවරම ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ඒ සමග මෙම තරුණියන් තිදෙනාද ගසාගෙන ගොස් තිබෙනවා. මටත් කලන්ති වගේ ආවයි ළමයාව දැක්කට පස්සේ. අපි මිච්චර ළඟ ඉඳන් අපි යන්නේ නාන්න. අපි මේ ගෙවල් වල තමයි නාන්නේ. ඉතින් මිනිස්සු එනවා අපි ගමේ මිනිස්සු කිව්වට ඒ මිනිස්සු අහන්නේ නැහැ. යාපනයේ ප්‍රදේශයේ සිට කෙරවලම්පිටිය ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසකට පැමිණ සිටි එකම පවුලේ සහෝදරින් දෙදෙනෙකුද අතුරුදන් වූ පිරිසට අයත්. අතුරුදන් වූයේ කෙරවලම්පිටිය හැඳල වේවන් ජේසුදාසන්, යාපනය කොන්වට්පාර එඩ්මන් දේවදාස් උෂාරා සහ එඩ්මන් දේවදාස් මිදූෂා යන තරුණියනි. දේවදාස් උෂාරා නැමැති තරුණියගේ සිරුර සොයාගෙන තිබෙනවා. අනෙක් දෙදෙනා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ දෙසහය ඇතිව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. අත්තනගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 145ක මුදලක් කොල්ල කෑ සැකකරුවන් 4 දෙනා අතරඟුට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන් කොල්ල කෑ මුදල්, ගිනි අවියක් සහ සෙල්ලම් තුවක් වක්ද මේ සමග පොලිස් බහරයට ගැනීමට හැකියව තිබෙනවා. කොල්ල කෑම සිදු වී පෑ 24ක් ගත වීමටත් පෙර සැකකරුවන් අතරඟුට ගැනීමට හැකිවීම විශේෂත්වයක්. අතරගල්ල හුණුපොළ මාර්ගයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට යාම සඳහා සිය කැබ්‍රතිය නැගී නිවසින් පිටත්වනවත් සමග ගේට්ටු අසල් රැඳී සිටි කොල්ලකරුවන් 3 දෙනෙකු මෙම කොල්ලය සිදු කර තිබෙනවා. කොල්ලකරුවන් පෞද්ගලික වෑන් රථයකින් පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් එම වෑන් රථය නවතා තිබූ බවයි හෙළි වී ඇත්තේ. ව්‍යාපාරිකයා සිය කැබ්‍රතේ නිවසින් එළියටගෙන ගේට්ටුව වසා දැමීම සඳහා ඉන් බැස පැමිණි අවස්ථාවේදී කොල්ලකරුවන් රෙදි උරයකින් ඔහුගේ හිස වසා පහර දී මුදා සහ කැබ්‍රතේ පැහැරගෙන ගොස් තිබෙනවා. කැබ්‍රතේ පසුව වල්පොල සුදුනෙළුම් මාවතේ දෙවන පටුමගේ දමා පලා ගොස් තිබුණා. පොලිස් කණ්ඩායම් කිහිපයක් උදා විමර්ශන සිදු කිරීමෙන් පසුවයි අත්අඩංගුවට ගැනීම සිදු වුණේ. මහජන නියෝජිත ආයතන සිය ප්‍රමුඛ වගකීම් වලින් බැහැරව ක්‍රියා කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව අමාත්‍ය ඩලස් අලහපිරිම මහතා පෙන්වා දෙනවා. කබුරුපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රෝණාකාරිය අද පැවති උත්සවයකදී අමාත්‍ය ඩලස් අලහපිරිම මහතා මේ බව සඳහන් කළේ. කබුරුපිටිය ප්‍රාදේශීය සභා මගින් පාලනය කෙරෙන මහජන පුස්තකාලයේ පාඨක සමාජවල දූතරුවන් අතර පැවති තරඟවල ජයග්‍රහකයන්ට ත්‍යාග සහ සාතික පත් ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා. කබුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දරුවන් මුල් කරගත්තු ලෝකයක් ගොඩනගන්නට දේශපාලන ආයතන වලට තිබිච්ච වගකීමෙන් මුළුමනින්ම බැහැර වෙලා තියෙනවා. වෙන ප්‍රාථමික දේශපාලන අරමුණු ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපේ රටේ ගොඩක් මහජන ආයතනවලට වෙලා තියෙන්නේ. මහජන නියෝජිතයා මන්ත්‍රීවරයා මුලට ගරු කියලා දැම්මම අගට තුමා කියලා දැම්මම මේකෙන් බණින්න පුළුවන්. කුමාර්තුංග මුනිදාස ශූරින්ගේ හත්පන තාම මතකයි අපේ හඳුන. හොඳටම මතක. කිරියාමේ කියන්නේ කරන හැම වැඩේම අසාර්ථක වෙනවා. ගමේ අය කිරියාමිට කියන්නේ පණ්ඩිතය කියලා. ගම්වල ඉන්න එහෙම කට්ටිය. ප්‍රාසංගික අධ්‍යක්ෂකම ලෙසින් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සංවිධානය කරන
ආසියා තරු පළස වැඩසටහන සඳහා මේ වන විට සියල්ල සූදානම්. රත්මල අනුගුවන් හමුදා තොටුපළ පරිශ්‍රයේ පැවැත්වෙන එම ප්‍රසංගය පිළිබඳ තොරතුරු දැනගන්න දැන් අප සම්බන්ධ කරගන්නවා පැතුම් ගුණවර්ධන. පැතුම් දෙදාස් විසියක වර්ෂයේ අවසාන මහා රාත්‍රිය අදයි. දෙදාස් විසිදෙක වසරට පියමන් කරනට ඇත්තේ තවත් සුළු හෝරා කීපයක් පමණයි. ඉතින් ජාතික උරුමය සුරකිමේ නාලිකා සන්නාමය ස්වාධින රූපවාහිනි අපි තරු පිරි අහස යටින් දෙදාස් විසිදෙක වසර පිළිගන්නට ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පිළිගන්නට සූදානම් ඉන්නවා කොළඹ ජාත්‍යන්තර ගුවන් තුරුපළ රත්නාන පරිශ්‍රයේ සිට. ඉතින් ආරාධනා කරන ඔබටත් එකතු වන්නට තවත් සුළු මොහොතකින් මේ උත්කර්ෂවත් වූ තරු පිරි රාත්‍රිය ආරම්භ කරන්නට අපි සූදානම්. අනිවාර්යෙන්ම ජාතික රුමේ නාලිකා සන්නාමය ස්වාධින රූපවාහිනිය අභිමානයෙන් ඔබට තිළිණ කරන ජාතික උරුමේ නාලිකා සන්නාමය ස්වාධින රූපවාහිනිය ඔබට අභිමානයෙන් තිළිණ කරන චමත්කාර රාත්‍රියක සුන්දරත්වය තාරකාවන්ගෙන් සපිරි රාත්‍රියක සුන්දරත්වය ඒෂියා ස්ටාර් ගලා ආසියානු තරු පළස නමින් සජීවීව ඔබේ නිවහනට රැගෙනනට සියලු කටයුතු සූදානම්. දැනටමත් මේ ස්ථානයේ රටේ සුපිරි ජනකාන්ත තරු වලින් පිරිමින් පවතිනවා. අපි සූදානම් තවත් සුළු මොහොතකින් නැටුම් ගැයුම් වලින් සපිරි ප්‍රාසංගික අත්දැකීමක් ඔබට සමීප කරන්නට රැදෙන්නට කියලා ආරාධනා කරන රාත්‍රි 7 සිට මේ අත්දැකීම විඳිනට ආරාධනා කරන රැදෙන්නට ස්වාධින රූපවාහිනියත් සමගින් ස්වාධින රූපවාහිනිය ප්‍රවෘත්ති වෙනුවෙන් මම පමුදිය පොන්සු පැතුම් ගුණවර්ධන සමගින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්නලාන පරිශ්‍රයේ සිට ස්තුති ප්‍රසංගයේ තොරතුරු ගෙනාවට ආරණික අර්ථාපල් සහ ලොකුණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ආරණික අර්ථාපල් සහ ලොකුණු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1කට රුපියල් 30කින් මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිංහ මහතා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන පරිදි නගරාධිපති දොරෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අසිත නලින්ද රංගේ මහතා වැඩබලන නගරාධිපතිවරයා ලෙස පත්කිරීමට පියවරගෙන ඇති බවයි ඌව පළාත් පාලම් අමාත්‍යාංශයේ ලේකම් මංගල විජේනායක මහතා සඳහන් කළේ. ඌපලත් අඳුකාර එජේ මුසම්බිල් මහතාගේ නියෝගයකට අනුව ප්‍රියන්ත අමරසිරි මහතා නගරාධිපති ධුරේ නිවත් කිරීමට තීරණය කෙරුණා. අඳුකාරවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ 2022 වසරේ අයවැය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නගරාධිපතිවරයා 2012 අංක 21 දන්න පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතේ 7 වෙනි වගන්තිය ප්‍රකාරව කටයුතු නොකිරීම නිසා මෙම ක්‍රියාමාර්ගයකත් බවයි. මහනගර සභා ආඥා පනතට අනුව ඉදිරි සති දෙකක කාලය තුලදී ඡන්ද විමසීමක් පවත්වා නව නගරාධිපතිවරයෙකු පත් කර ගැනීම සිදු කරන බවද පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියා. ප්‍රියන්ත අමරසිරි මහතාගේ නගරාධිපති ධුරය යටතේ මහනගර සභා අයවැය පිටපිටම තෙවරක් පැරදී තිබූ අතර අයවැය සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඡන්ද විමසීමක් සිදු නොකර නගරාධිපතිවරයා සභා ගැබෙන් ඉවත්ව ගොස් තිබුණා. බදුල්ල මහනගර සභාව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකුගෙන්ද සමන්විතයි. මදුලිකා ලෝකේටම බලපාලා තියෙන කිරිපිටි මිල ඉහළ යාම නිසා දේශීය දියර කිරි වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා කියලා ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මාගමගේ මහතා පවසනවා. අරුණ ඒ කොහොමුණත් අද දවසේ කිරිපිටි අලවිසල් අසල පොලිම් දකින්නට ලැබුණා. මිරිහාන ජුබලි කණුවේ පිහිටි කිරිපිටි වෙළඳ සැලකට පොලිසිය සීල් තබා ඇති බවට ඇතමුන් ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. පොලිසිය අපකීර්තියට පත්කිරීම සඳහා ඇතමුන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි ප්‍රචාර ගෙන යන බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
පැල්වත්ත කිරිපිටි නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනු අයුරු දුටු ජනාධිපතිතුමා ඒ පිළිබඳ සොයා බලන ලෙසට බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව සොයා බැලීමේදී තහවුරු වී ඇත්තේ ජුබිලිකණුවේ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි මෙම ආයතනයේ අලවිසැලේ එක් කවුලුවකින් පමණක් කිරිපිටි අලෙවි කිරීම ඊට හේතුව බවයි. පැල්වත්ත කිරිපිටි නිෂ්පාදන සමාගමේ සභාපති ආරිචිලි වික්‍රමනායක මහතා සමග සාකච්ඡා කර තවත් ප්‍රදේශවල අලවි ස්ථාන ඇති කිරීමට ඊයේ දිනේ සිටම ක්‍රියා කෙරුණා. අද දිනේ එම අලවි මධ්‍යස්ථාන සංඛ්‍යාව තවදුරටත් වැඩි කෙරෙනවා. මෙම සිදුවීම මුල් කරගනිමින් ඇතැම් පුද්ගලයන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. කිරිපිටි මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාව අදත් වෙළඳ සැල් අසල එක් රැස් වී සිටියා. කියන්න දෙයක් නැහැ වෙලා තියෙන හොඳ මාර්ය වෙලා තියෙන්නේ. ඔක්කොම ඉතින් වැඩි වෙලා පෝලිම් වල දවස ගන්න පෝලිමේ ඉන්න ඕනේ. දුප්පත් අපි තමයි හැමතැනම තලින්. කියන්න දෙයක් නැහැ ඉතින් ඕල දන්නවනේ වෙලා තියෙන්නේ. කිරිපිටියක් ගන්න නම් ඉතින් පෝලිමේ ඉන්න වෙනවා කවදාද ඉතින් ළමයිනුත් අරගෙන පෝලිමේ ඉන්න වෙනවා මේ යන විදියට. දේශීය නිෂ්පාදන වැඩි කරන්න. එතකොට දැන් ඩොලර අඩු ඩොලර එකට අපිට පිටරට යන්නේ නැහැ නේ. ලංකාවේමනේ තියෙන්නේ. ජනාධිපතිතුමා පෙරේදා කියලා තිබුණා මේ අලුතින් දානවා කියලා දැන් දෙක තුනක්. තව වැඩි කරන්න කියන්නේ ඒවා. ලෝකයටම බලපාන හේතුන් මත කිරිපිටි මිල ඉහළ යාමත් සමග දේශීය දියර කිරි සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මහගමගේ මහතා පවසනවා. ඒ සමග පවතින දේශීය දියර කිරි හිගයට ප්‍රධානතම හේතුව සත්ව ආහාර හිගකම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. රටේ දේශීය කිරි අවශ්‍යතාවයන් 35 40ක ප්‍රමාණයක් තමයි ලංකාව තුල නිෂ්පාදනය වෙන්නේ. අපේ අභිජනන ප්‍රතිපත්තිය සහ සතුන් ගැබ් නොගැනීම, ආහාරවල සුලභතාවයක් නොමැති වීම, නිසි ලෙස කළමනාකරණය නොවීම සහ විශේෂයෙන්ම පසු ව්‍යාප්ති සේවාව සම්බන්ධව දැවැන්ත ගැටලු රාශියක් තියෙනවා. වර්තමානයේ පවතින මානව සහ භෞතික සම්පත් අසුරු කරගෙන මේ රජය විශාල උත්සාහයක් ගන්නවා කිරි නිෂ්පාදනය මේ රටේ අඩු ගානේ දැනට නිපදවන 40% සීමාව 80%ක් දක්වා ඉදිරි වසර 4-5 තුල කරගෙන යන්න. කිරිගව පාලනයේ නිරත ගොවීන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දෙන්නේයි කිරිගවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නියෝජිතින් මේ බව කියා සිටියා. වහාම මේ කිරිපිටිවල මිල අඩු කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපි කියනවා මේ රටේ කිරි ගොවියට කිරි ලීටරයකට සාධාරණ මිලක් දෙන්න. මේ කර්මාන්තය තවත් කරගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ස්වාධීන රූපවාහිනී හරිද වැරදිද විශේෂාංගයට එක්වමින් කිරිපිටි අර්බුදයේ පිළිබඳව පැල්වත්තේ කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා අදහස් පළ කළා. අද හරිද වැරදිද විශේෂාංගයට අපි සම්බන්ධ කරගන්නේ පැල්වත්ත සමාගමේ සභාපතිතුමන් ආරියශීල වික්‍රමනායක මහත්මන්. වෙළඳපොලේ කිරිපිටි නැතුව තියෙද්දී තියෙනවා කියන එක හරිද? पिटी बलाने දැන් අපි එනකොට බලාගෙනව තියෙනවනේ ආ නෑ කිරිපිටි නෑ නෙමෙයි ගේට්ටුව වෙනස් කරලා පිටිපස්ස පැත්තෙන් දැන් දෙන්නේ එහෙමනම් ආරශීලි මාත්‍ය ගන්න ඕන ගේට්ටුව වෙනස් කර ඇති කියලා මේ තියෙන්නේ යා පැත්තේ ගේට්ටුව ඒ තියෙන්නේ මෙරින් ඩ්‍රයිව් එක ඒක ගේට්ටුවට බාර තියෙනවා මේ පැත්තේ පාර කට්ටිය බ්ලොක් වෙන නිසා කිරිපිටි කොච්චර ධාර්තාවක නිෂ්පාදනය කරනවද රටට අවශ්‍යතාවයටත් වැඩිය වට කලං කියන්න ඕනේ නෑනේ ඊයේ යම් සිද්ධියක් සිදු වෙලා තියෙනවා මිනිහයන් ආශ්‍රිතව ඔබතුමාගේ අවුට්ලට් එකේ මේ වෙලාවට ශීල් තියලා තියෙනවද සම්පූර්ණ බොරු මම මාධ්‍යෙට මේ කියන්නේ එතන මොනවත් උනේ නෑ අපි ඊයේ ටොන් 10ක් විතර ඊයේ එතනින් විතරක් उपकल्पने
යම් ආකාරයක රටට ආනයන කිරිපිටි අවශ්‍ය නම් සීමා සාහිත්‍ය විදියට හරි ගෙන්නන්න කියන වේද අවශ්‍යම නැහැ මේ රටට කවුරු හරි මිනිහෙක් හුස්ම ගන්න මිනිහෙක් කියනවා නම් අවශ්‍යයි කියලා උකාල කණ්ඩියෙක්ම වෙන්න ඕනේ ඔබතුමා මේ උත්සාහ කරන්න ආනයන කිරිපිටි ගේන එකත් නවත්තලා ඔබතුමා කිරිපිටි තුල ඒකාධිකාරයක් ගොඩනගා ගන්නද ඒකාධිකාරයක් නෙවෙයි තව 25ක් එන්න කියන්නකෝ මේක හදනනම් මම මේකෙන් අයින් වෙනවා මම මේ චණ්ඩිකමිට කරන්නේ ඔබතුමා මේ උත්සාහ කරන්නේ කිරිපිටි ඒකාධිකාරයක් ගොඩනගාගෙන මිලහෙල් නම් වල පාර්ගෝගේ ඔබතුමා ළඟට ගෙන්න ගන්නද කිරි නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය තමයි ගණන්ම අද පසු සම්පත් මණ්ඩලයෙන් කිරි මට අපිට විකුණන්නේ රුපියල් 140ක් ලීටරයක එතකොට පිටියක් දැන්න බෑ ඔය කියන ගාන ඒ කියන්නේ ඉදිරියේදී ආයෙත් මිල ගණන් වෙනස් වෙයිද මට තේරෙන විදියට අද තියෙන තත්ත්වයන්නේ මට මිල වැඩි කිරීමේ කිසිම අවශ්‍යතාවයක් එහෙම කියලා තමයි කලින් සරත් ඔබතුමා මිල වැඩි කළේ මම කිව්වේ නෑ එහෙම මට කවදාකවත් කිසිම රජයකින් මිල වැඩි කිරීමක් දුන්නේ නෑ මම තනි කර අතින් අයාගෙන මූදෙන් හම්බ කරන ඩොලර් ටික දීලා මේක පවත්තර ගියපු නිසා ද ඕගොල්ලන්ට චණ්ඩිකම් කතා කරන්න පුළුවන් බාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙත් එක එක කතා ඇහෙනවා මේ දේශපාලන නියෝජිතයන් පළ කළ අදහස් කිහිපයක් දැන් ඉස්සර නම් කිව්වේ ඉස්සර දුප්පත් විදියට කනවට කිව්වේ එළවලුයි බතුයි කනවා අර සමාජ මාධ්‍යවල කොල්ලු ලියලා තියෙනවා ශනිදා වාසනාවක් ඇදුනොත් මොකද කරන්නේ බෝංචි කිරට උයලා ගෝවා තෙල් දාලා බිත්තරයක් ගුල්සයි කරගෙන බත් එකක් කනවා ඇත්තටම ජීවන වේදම් පිළිබඳව ලොකු අවුලක් තියෙනවා ඒකේ ප්‍රධානම හේතුව කොවිඩ් වසංගත හේතුවෙන් මතුවුණු ජාතික සහ අපේ කලාපෙන් එහා ජාත්‍යන්තර මට්ටමේ තියෙන විවිධ ප්‍රවණතා 2022 අවුරුද්දේ මූලික ප්‍රමුඛතාවයේ තියෙන්නේ ස්වදේශික නිෂ්පාදන ආර්ථිකයක් මේ ඉන්නේ කලින් ආණ්ඩු නොකරපොයි නෙවෙයිනේ එතකොට වුන් මේ රටේ ජනතාවට කියන්න ඕනේ මෙච්චර ණයක් අරගෙන මොනවද කරේ කියලා. ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කරණින් අරගෙන තියෙනවා 106 8 පොලියෙන් ණය අරගෙන තියෙනවා. ඒ ණය යොදවලා කරේ මොනවද? අලුත් අවුරුද්දක් ලබන්න යනකොට ඇඳුම් ටිකක් ගන්න, හෙට කිරිබත් ටික උයා ගන්න, හාල් ටික ගන්න වෙන්නේ පිට රටින් ගෙන ආපු හාල් වලින්. එන්නත නොගෙන මරණ සංඛ්‍යාව වැඩි වෙනවා දකින්න කැමති විරුද්ධ පක්ෂ ඊළඟ උන්ගේ මාතෘකාව බවට පත් කරගෙන තිනවා ආහාර හිඟිය පිළි. එහෙනම් මේ දුර්මත ප්‍රචාරය කිරීම සමස්ත රටටම හොඳ තත්ත්වයක් නෙවෙයි. දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන මත්පැන් මත ලේබලයක් හඳුන්වා දීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ භාණ්ඩාගාරයට ආවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීමේ අරමුණෙන් මෙය සිදු කරන බවයි. නීති විරෝධීව ගෙන්වන මත්පැන් ආදී හේතුවෙන් රජයට ආවිය යුතු බදු මුදල් අහිමි වී තිබෙනවා. මේවන විට වසරකට රුපියල් බිලියන 140ක ආදායමක් සුරාබදු මගින් රජයට ලැබෙනවා. එම මුදල තවදුරටත් ඉහළ නංවා ගැනීම අපේක්ෂාවයි. ඒ අනුව මෙරට නිෂ්පාදනය කරන සෑම මත්පැන් බෝතලයක් මත සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකර් ඇලවීම ජනවාරි 3 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් දැනට වෙළඳපළේ ඇති ස්ටිකරේ රහිත මත්පැන් සඳහා මාස 3ක සහන කාලයක් හිමිවනවා. මේ අනුව අප්‍රේල් පළමු වනදා සිට දිවයිනපුර අලිවිවෙන සියලු මත්පැන් බෝතල් සහ කෑන් මත මෙම ස්ටිකරේ තිබීම අනිවාර්ය බවද එමහතා ප්‍රකාශ කළා. මූලික වශයෙන් මෙවැනි ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ දිවයින තුල සැබෑ මත්පැන් නිෂ්පාදනයත් දිවයින තුලට සිදු කරනු ලබන සැබෑ මත්පැන් ආනයනයත් මත නිවැරදිව රජයට අයවිය යුතු වූ බදු මුදල් සියල්ල කිසිදු කාන්දු වීමකින් තොරව අය කර ගැනීම ඒ අනුව වෙළඳපළ නිකුත් කරන ලබන සියලුම මත්පැන් තොග මත මේ ආරක්ෂිත ස්ටිකරය යෙදීමත් ඒ තුළින් දේශීය වෙළඳපොළට ඇතුල් වන නීති විරෝධී මත්පැන් නැත්නම් නීති විරෝධී ලෙස ආනයනය කරන ලද මත්පැන් තොග සංසරණය අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම මුලින් පුටා දැනීමටත් ඒ අනුව දේශීය මත්පැන් මත අයකනු ලබන බදු මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. තවත් පැය කිහිපයකින් උදා වන 2022 නව වසර ඔබ සැමට නිදුක් නිරෝගී සෞභාග්‍යවත් වසරක් වේවා යන්න ස්වාධීන රෝපාණී ප්‍රවෘත්ති අංශයේ ප්‍රාර්ථනයයි. ආයුබෝවන්.